අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට ලෝක ක්‍රිකට් ඉතිහාසයේ උඩියටි කුරුකර මාස්ටර් බ්ලාස්ටර් එහෙමත් නැත්නම් සනත් ජයසූරිය දෑට දායාද කළ නිල්වලා මිත්‍යාවත එහෙමත් නැත්නම් මාතර පුරවරේ ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳව අද දිනේ සිට අප ඔබ සමග සූදානම් කතා බහක නිරත වීමට විශේෂිත ආරාධිතින් සමගින් උයන්වත් ක්‍රීඩා පිටිය මාතර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිජ බිම උයන්වත් ක්‍රීඩා පිටිය ඒ ගැන අප මතක් කළ යුතුයි. අද දිනේදී අපේ මාතෘකාව උයන්වත් ක්‍රීඩා පිටියේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා සමග සුහද කතා බහක නිරත වීමට විශේෂයෙන්ම කොරෝනා අවසන් ගතිය නිසා නිවසේට වී සිටින අපේ ආදරණීය සහෘද හිතවතුන් මතක් කළ යුතුයි මේ කොරෝනා ව්‍යසනය සමයේ ආරක්ෂිතව ඇතැයි අපි සිතනවා. අප ඔවුන්ට ඔවුනුත් මතක් කරමින් අප සූදානම් උයන්වත් ක්‍රීඩා පිටියේ වැඩිම ලකුණු ලාභීන් ගැන කතා කිරීමට විශේෂයෙන්ම මාතර පුරවරය ගැන කතා කිරීමේදී සරජ් ජයසූරිය ප්‍රබෝධ වික්‍රමසිංහ ඉන්දිකර සේරම ප්‍රභාත් නිශ්ශංක සුරාජ් රාන්දීව් කසුන් රාජිත වැනි ප්‍රබල ක්‍රීඩකීන් දෑට දයාද කළ තෝතැන් මාතර උයන්වත් ක්‍රීඩා පිටිය උයන්වත් ක්‍රීඩා පිටියේ වැඩිම ලකුණු ලාභී යා බවට වසර 35 කාලයක් පත්ව සිටියේ ශාන්ත සර්විස් විද්‍යාලයෙන් බිහි වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනතුරුව විනිසුරුවරෙක් ලෙස කටයුතු කළ ග්‍රේෂන් ලියනගේ මහත්මා එතුමා 1981 රුහුණු මහා නිල්හට්නේදී ලකුණු 207ක් ලබා ගනිමින් උයන්වත් ක්‍රීඩා පිටියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වී වසර 35කට අසන්න කාලයක් එම වාර්තාව සතු කරගෙන සිටියා. ඉන් අනතුර 2016 වර්ෂයේදී ශාන්ත සර්විසස් විද්‍යාලයේ තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් රමේෂ් නිමන්ත ගුරුකුල විද්‍යාලයට ඉහිව ලකුණු 212ක් ලබා ගැනීමෙන් ඒ වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වුණා. ඉන් වසරක් යන්නට මත්නේ ශාන්ත තෝමස් විද්‍යාලයේ රවින්ද ප්‍රවීණාත් ක්‍රීඩකයා ලකුණු 216ක් ලබා ගැනීමෙන් එම වාර්තාව ඔහු සතු කර ගැනීමට සමත්කම් දැක්වුවා. අද දිනේදී අප සූදානම් ග්‍රේෂන් ලියනගේ මහත්මා අපට සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. නමුත් රමේෂ් නිමන්ත සහ රමින්ද ප්‍රවීණාත් සමගින් අප කතා බහ ආරම්භ කිරීමට සූදානම්. ඊට මත්තෙන් මා මතක් කළ යුතුයි මාතෘ යන්වන්ත ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර පෙරපුහුණු තරඟ පැවැත්වුණා විශාල සංඛ්‍යාවක්. එමින්ම උයන්වත් ක්‍රීඩා පිටියේදී පළමු පෙළ තරඟ විශාල සංඛ්‍යාවක් පවත්වා තිබෙනවා. නමුත් මේ කිසිදු ක්‍රීඩකයෙකුට අවස්ථාව හිමි වූයේ නැහැ. ග්‍රේෂන් ලියනගේ මහතා අභිවාදයට වරක් මට මතක නැගෙනවා. බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ නායකත්වයේ තෙරු මොහොමඩ් අස්රාෆුල් ක්‍රීඩකයා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග පැවති තරඟයේදී ලකුණු 193ක් ලබා ගනිමින් මේ වාර්තාව ආසන්නයට පැමිණ ඇත. ඔහුත් අවාසනාවන්ත අන්තමින් දෙවි ගියා. නමුත් මේ පාසල් ක්‍රීඩකයින්ට හැකි වූයා පාසල් අවධියේදී 1981 වර්ෂයේදී ශාන්ත සර්විස් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයා බිහි කළ වාර්තාව අලුත් කරන්නට රමේෂ් නිමන්ද සමත් වූ අයිනන් වසරක් යන්නටත් මත්තෙන් රමින්ද ප්‍රවීණාත් සමත්කම් දැක්වා එම වාර්තාවල් උත්කර ගැනීමට. අප මෙතැන් සිට සූදානම් ඔවුන් දෙදෙනා සමග මේ අන්තර්ජාල පහසුකම් හරහා මේ සාකච්ඡාව ඉදිරියට පැවැත්වීමට දෙදෙනාටම සුබ සන්ධ්‍යාවක් ක්‍රියා ප්‍රාර්ථනා කරනවා. කොරෝනා ව්‍යසනයත් එක්ක ගෙදරට වෙලා ඉන්නේ. මොකද වෙන්නේ මේ දවස්වල රමේෂ්? මේඩිගේදී නිකම්ම ගෙවිලා යනවා ගෙදරටලා. ඉතින් කොවිඩ් තත්ත්වෙත් එක්ක ගෙදරටලා තමයි ඉන්නේ. රමින්ද? ආයි මේ දස්තිකේ ඉතින් ක්‍රිකට් පැත්ත යන කිව්වොත් ක්‍රිකට් නැහැ නේ ඉතින් කොවිඩ් නිසා. ඒ නිසා ඉතින් මේ
ගෙදරටලා පුළු පුළුවන් විදිහට ක්‍රිකට් වලට අවශ්‍ය දේවල් කරගෙන ඉන්නවා ඉතින් ගෙදරටලා නෝමල් එකේ යනවා ඉතින් ගෙදර ඉන්නවා ඔව් දැන් ගෙදරම එක කියන්නේ එකම තරගයක් එකම කණ්ඩායම නියෝජනය කරලා තියෙන කොයිම කොයිම අවස්ථාවක හරි रमेश अभी सांप्रदायिक पलवी प्रश्न तुम हर कथा संपूर्ण नम दिन संपूर्ण नम का संपूर्ण नम विधान वसम रमेश निमंत रविंद्र रविंद्र संपूर्ण नम को हम दे मगे नाम तीन ने हेलो ने हाँ मगे नाम दी नहीं विजय सूर्य आरक्षी के रविंद्र प्रवीणाथ के मगे उपांदी अभी दस नमसी अनुवाटे तुना दहाट कमेती मगे नहीं दस नमसी अनुहते अपेर विसी पहा रमेश के पास है එකම පාසලට ගිහින්ද නැත්නම් පාසල් කිහිපයකට ගිහින්ද නෑ මුලින්ම ගියේ තල්පාවල මිහිඳු ආදර්ශ විදුහලට ඒකෙන් ශිෂ්‍යත්වේ පාස් වෙලා තමයි සාන්ත සර්විසස් විද්‍යාලය කරන අවස්ථාවක් හම්බුනේ රවින්ද මම ගියේ මුලින්ම ගියේ මිශ්‍ර මධ්‍යම විද්‍යාලයට ඒකේ ඉඳලා ඒකේ ක්‍රිකට් තිබුණේ නෑ කොහොම හරි ක්‍රිකට් වලට තමයි සාන්ත සර්විසස් විද්‍යාලයට ආවේ මේ මේක කරගෙන अरे उन्मत क्रीडा पीटी मातर अभी कागे क्रिकेट गहने क्रिकेट गहुआ नु गहुआ मातर हदवत वगैरह उन्मत क्रीडा पीटी वेडिम लकुन लाभीम दे देना तमाय वाला देना रेशन सर और दो इस पाप त्याग नहीं डब वार्ता दास दास ही रमेश गत्ता अभी तिंटे अन्ना काले अभी मन दरगाहने का मतलब ऐ क्रिकेट गाने रमेश तो ही तो नहीं मौका का और देख कर लेते नेतां कोहो मतलब ना पौड़ी काल इधर हम तीबुना के क्रिकेट पर डासा वक तीबुना मैच पालने वाली थिंग देवल करने वाला बाउले दिन में तुम दिने किडिया ये लात क्रिकेट पर लड़े पौड़ी काल इधर हम योम कोरे वाला तीबा इतनी अरे ए पाउल पासु बीमार टेक कर क्रिकेट पर आसा वक कहते हुना पौड़ी काल इधर ගුරුතුමා ඇවිල්ලා මේ ඉමල් ලියනගේ සර් මේ IR අකඩමියේගේ IR අකඩමියෙන් තමයි මම මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ. රමේෂ්ට මතකයිද මුලින්ම ක්‍රිකට් ගහන්න ගිය දවස? ක්‍රිකට් ගහන්න මුලින්ම ගියේ ඉස්කෝලේ 7 වසරේදී. 7 වසරේදී අයිය කෙනෙක් ඇවිල්ලා පන්තියට කිව්වා ක්‍රිකට් ගහන්න කැමති කට්ටිය ඊට පහුවෙනිදට ප්‍රැක්ටිස් වෙන්න කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ඊට පහුවෙනිදා ස්කූල් සපත් දෙකක් දාගෙන බොටම් එකක් දඳගෙන තමයි මුලින්ම ප්‍රැක්ටිස් ගියේ.
පළවෙනි ක්‍රිකට් ගහන්න ගිය දවස අපි කාටත් මතකයි කියන වගේ තාමත් මතකයි නේද? හරි. පළවෙනි මැච් එක මතකයිද? මොකක්ද දෙන්නට? දෙන්නට මතකයිද පළවෙනි මැච් එක මොකද කියලා රමේෂ් ඉස්සල් ගියම් බලන්න මොකද්ද පළවෙනි මැච් එක කියලා. පළවෙනි මැච් එක මට අnder 13 නම් හරියටම මතක නැහැ. අnder 19 ගැහුවා අnder 15 ගහද්දී. එතකොට ෆස්ට් මැච් ගැහුවේ මහානාමත් එක්ක. අnder 19 මැච් එක තමයි මුලින්ම මතක. අnder මනේ. එතකොට රමින්දට මොකද්ද ඇකඩමි මැච් එකක් එහෙම මතක? ඇකඩමි මැච් නම් ඇත්තටම මතක නැහැ. කියන්නේ ඒ කාලේ ඇත්තට ලොකු මතක ඇතුව නැහැ ඉතින් දැන්. කෝල්ඩාවට පස්සේ නම් මුලින්ම ගැහුවේ මහින්ද. මහින්ද මේ ගාල් මහින්ද විද්‍යාලෙත් එක තමයි අnder 17 බලෙන් මැච් එක ගැහුවේ. ලකුණු නම් ලොකුවට ඇස් කරගන්න බැරුණා. හැබැයි පළවෙනි මැච් එක ගැහුවේ මහින්ද කට කියන මතකයක් අnder. රමින්දගේ රමින්දට හිතෙන විදියට ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍ය මොකද්ද රමින්දගේ ජීවිතේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්න හරි නැත්නම් මොන හරි හැරවුම් ලක්ෂ්‍ය කොතනද? ක්‍රිකට් ජීවිතේ ක්‍රිකට් ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය ගත්තොත් මම හිතන්නේ ක්‍රිකට් ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ මම 2015 මං හිතන්නේ හරි එන්න ඕන අවුරුද්ද නිමන්ත අයියගේ අවුරුද්ද නිමන්ත කවිස්තර කැප්ටන් කරපු අවුරුද්දේ මේ අnder 20 එක ගන්න ගියා කොළඹට. ඉතින් කොළඹට ගිහිල්ලා ගත්ත එක්ස්පීරියන්ස් එක අnder 23 එකේ ඒකෙන් තමයි මම මේ 2017 ලකුණු 1000ක් ගාලා ග්‍රවුන්ඩ් රෙකෝඩ් එක කඩන්නේ. ඒ එක්ස්පීරියන්ස් එක තමයි මට ගොඩක්ම මේ උදව් වුනේ. ඒක තමයි මං හිතන්නේ මගේ ටර්නින් පොයින්ට් එක. මොකද මේ ඒ කොළඹ මේස්ටත් එක වැඩ කරලා තිබ්බ මේ ලැබුණු දේවල් වලින් තමයි ඒ දේ මට කරලා කොහොම හරි ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වුණේ ක්‍රිකට් එක. නැත්නම් ඊට කලින් එහෙම ලොකු දැනුමක් තිබුණේ නැහැ මට ක්‍රිකට් එකේ මොකක්ද වෙන්නේ කියලා. හරියට රමේෂ් මොකද හිතන්නේ මොකද්ද හැරවුම් ලක්ෂ්‍ය ක්‍රිකට් ජීවිතේ? හැරවුම් ලක්ෂ්‍ය කියන්නේ ඒ 2000 රමින්ද කිව්ව කතාවට එකඟ වෙන්න වෙනවා. 2015 16 අවුරුද්දේ ඕල් ඓලන්ඩ් බෙස් බැට්ස්මන් ගන්න හම්බුණා. ඉතින් ඒකෙන් පස්සේ 1000ක් ගහලා ඉවර වෙලා කොළඹ ක්ලබ් එකට ගිහිල්ලා මුලින්ම එලත් එක්ක සෙල්ලම් කරලා ඒ අවස්ථාවක් හම්බුණා. ඉතින් ඒ දේවල් එක තමයි මුලින්ම chance එකක් experience හම්බුනේ. මේ කොහොමද මේල වැඩ කරන්නේ, කොහොමද මේ ගමන යන්න තියෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ආව එතනින් තමයි මුලින්ම. මම හිතන්නේ එතන තමයි හැරූම් ලක්ෂ්‍ය. ඉස්කෝලෙන් පස්සේ ක්ලබ් එකකට ගිහිල්ලා කොළඹට ගිහිල්ලා එලත් එක වැඩ කරලා කොහොමද එතනින් යන එක කොහොමද කියන එක එතනින් තමයි ඔළුවට පොඩ්ඩක් දාගන්න පුළුවන් වෙන්නේ. එන්නම කිව්වා කොළඹට ගිහිල්ලා කොළඹින් ගන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේක ගොඩක් එක්ස්පීරියන්ස් එකක් ආවේ කොහොමද මේකට. රමේෂ් විශේෂයක් තියෙනවා ඩිවිෂන් 1 එකේ 1000ක් ගන්නවා කියන එක ලේසි නෑ. මං හිතන්නේ ශාන්ස විශ්වවිද්‍යාලයේ 2010 තමයි ඩිවිෂන් 1 එකට එන්නේ. ඒ වගේම රවින්ද 1000ක් ගහලා තමයි ශාන්ත තෝමසෝ 2017 මම හිතන්නේ රවින්දලේ අවුරුද්දේ තමයි ශාන්ත තෝමසෝ පළමු බෙල්ට උසස් වීම ලබන්නේ. දෙන්නම ලකුණු 1000ක් ගන්න එක ලේසි නෑ. මොකද බෝලර්ස්ලා රන්ස් දෙන්න නෙමෙයිනේ බෝල් කරන්නේ. එතකොට විශේෂයෙන් ඩිවිෂන් 1 එකේ 1000ක් ගහලා ඕල් ඓලන්ඩ් බෙස්ට් බැට්ස්මන් වෙනවා කියන්නේ ලේසි නෑ. මොකද හිතන්නේ කවුද කෝච් කරේ අවුරුද්දේ මොනවද ලැබුණු දායාද 1000ක් ගහද්දී 1000ක් ගන්න එක ගැන කතා කරේ ඉඳලා පොඩක් ඒ ගැන කතා කරන්න හිතුණා. 1000ක් ගහන්න කියන්නේ මුලින්ම ඔළුවේ දාන් හිටියේ මුලින්ම කියනවනේ කෝච් කරේ ලසිත සාලුක සුන්දරත්න සර්. එයාත් නුයි ඇසිස්ටන්ට් කෝච් ඉදියේ 2016 අවුරුද්දේ නිශාන් කොමසාරු සර්. ඒ දෙන්නත් එක තමයි අවුරුද්ද වැඩ කරේ. ඉතින් හැබැයි නින්න එකම බැලුවේ ලොකු ලකුණු වලට යන්න. හැම නින්න එකක්ම 50ක් ගහලා අතරින් නැතුව හැම තිස්සෙන් බැලුවේ ලොකු ලකුණක් 50 100 කරගන්නේ කොහොමද? එතනින් එහාට නින්න එකක් ගහන්නේ කොහොමද කියන එක ගැන තමයි හැම තිස්සෙන් බැලුවේ. ඉතින් ඒ දේවල් ඔළුවේ දාගෙන ඉවරලා මුලින්දලම ෆස්ට් මැච් එකේ ඉඳන්ම ටාගට් එකක් තිබුණා ගහනවා කියලා
සිස්කෝ එකක් ලොකු. ඉතින් එහෙම ඔළුවේ දාන්න තමයි ඒ අවුරුද්දේ වැඩ කරන්න පටන් ගත්තේ. රවින්ද කොහොමද 1000ක් ගැහුවා? මම විශේෂයක් ඇති මොකද මේ division 1 එයා division 2 තිබ්බ ටීම් එක division 1 එකකට ගේනවා කියන්නේ මං හිතන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ ටීම් එකකුත් එක්ක ලොකු ජයග්‍රහණත් එක්ක ගෙනාවේ. මොකද්ද ඒ ගැන කොහොමද මතකය? ඔව් ඒ අවුරුද්දේ කෝච් කරේ සරිප්පල්ලියගේ සර් අසිස්ටන්ට් කෝච්ලා දෙන්න විදිහට කිව්වේ දුමුදු වේවා පත්තරණ අයියායි දිනුස ජයසංගයි. එතකොට ඒ අවුරුද්දේ අත්තම කියනෝ නම් මගේ මට පර්සනල් ගෝල් එක තිබුණ ලකුණු 1000ක් ගන්න ඕන කියලා ඒක වෙනම දෙයක්. හැබැයි අපි හැම මැච් එකකම මේ ඇතුළට ගියේ ඩිවිෂන් 1 ගේන්න ඕන කියන ගෝල් එක තමයි අපි ෆස්ට් මේන් ටාගට් තිබුණේ. ඒක අරගෙන තමයි හැම මැච් එකකම ඇතුළට ගියේ. එතකොට ඒක බැලන්ස් කරගෙන සමහර මැච් වල අපි බැලන්ස් ඒවා බැලන්ස් කරන් ඉතින් ගැහුවා. ගහලා මේ කොමාරි හිතුව විදියට ස්කෝලින් එලියට යන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ඩිවිෂන් 1 එකටත් ඇවිල්ලා ඩිවිෂන් 1 එකට ආවා අපි. ඊට පස්සේ මගේ 1000 ලකුණු 1000 10ලා මගේ පර්සනල් ගෝල් එකත් ඇචීව් කරලා එහෙම එලියට එන්න පුළුවන් ඉච්ච කියන්නේ ඉතින් මට සතුටුයි. එයා කවදාවත්ම දෙන්නගෙන් මහන්නේ කවදාවත්ම හිතුවද මොකක් හරි ගෝල් එකක් තිබ්බද අනිවාර්යෙන් මම මේ දැන් කවුද රමේෂ් කියන ඉස්සල ගමුකෝ රමේෂ් ගේ තිබ්බද අවුරුදු 35ක් අපේ ඉස්කෝලේ පරණ ගහපු අයියා කෙනෙක් නැත්තම් මම දැන් රමේෂ්ලා ගහන්නදි මම දැන් අපේ අපටත් විනිසුරු කඩේතු කර වේෂන් සර් බේජන් සර් බිග් මැච් එක දිගහපු ඒ රෙකෝඩ් එක කවදා හරි මං ගන්නවා කියන පර්සනල් ගෝල් එකක් තියාගෙන හිටියද? ඇත්තටම නැහැ. එතකොට දන්නේ නැහැ මේ ක්‍රේෂන්ස් එහෙම රෙකෝඩ් එකක් මුලින්ම තියෙනවා කියලා දැනගත්තෙත් ඒ ඉන්නේ ගහන දවසේ. 150ක් විතර ගහලා තියෙද්දි කෝච්චුයි කෝච් ඇන් ප්ලේයර්ස් ලා කට්ටිය ඇතුළට එද්දි තමයි කිව්වේ මෙහෙම එකක් තියෙනවා. ඉතින් ඒකත් ඔළුවේ වැඩ කරා. ඒකත් ඔළුවේ තියාගෙන හැමදෙස්සම බැලුවේ ඉනින් එක ලොකු එකක් කරගන්න. හැමදෙස්සම නොට් අවුට් එකක් ගහලා ඉනින් එක ලොකු එකක් කරගන්න තමයි හැමදෙස්සම ඔළුවේ තිබුණේ. ඉතින් එහෙම තමයි උනේ ඒක. මට මේ දෙකම විශේෂයි. මොකද සජීවීව ඔය ඉනින් දෙකම රමේෂ්ගේ 212ත් රමින්දගේ 216ත් මගේ ඇස්තේ මම දැක්කහින් දා මම රමේෂ්ට ඉස්සෙල අහන්න රමේෂ්ගේ මම බලන් හිටියේ රමේෂ්ට ස්වීප් එකට ස්වීප් එක ගහන්න රමේෂ් ගිය වෙලාවේ නම් ලොකු චාන්ස් ගොඩක් දුන්න ස්වීප් එක ගස්සවන්න ට්‍රයි කරා මම දන්නේ ප්ලෑන් එකද මොකද කියලා හැබැයි රමේෂ් 100ක් ගහලත් ස්වීප් එකක් ගහුවේ නැහැ මම හිතන්නේ අම්පයා කරේ අමිල එරංග දැන් ඕස්ට්‍රේලියාවෙ ඉන්න අපේ අමිලයියා අමිලයියත් කිව්වා මාර ඉවසීපකින් ඒ ස්වීප් එක නොගහ බැට් කරේ කියලා මොකක් හරි එහෙම يعني ටාගට් එකක් තිබ්බද විකට් එක දෙන්නේ නැහැ හරි මොකක් හරි මං ඒක අහන්න හිටිය අහන්න හිතාගෙන හිටපු එකක් ඒක ඒක උනේ මේ ඒ විකට් එක පොඩ ෆාස්ට් බෝලින් විකට් එකක් එදා තිබ්බේ එදා විකට් එකේ පොඩ තනකොළ ගතිය වැඩිපුර තිබුණා ඉතින් මේ එතකොට ගුරුකුල කණ්ඩායමත් එක මැච් එක තිබුණේ අnder 19 national ගහපු ෆාස් බෝල කෙනෙක් ගැව්වා පියුමාල් පෙරේර කියලා ප්‍රියමාල් පෙරේර මට මතකයි හිටියද එයාට එක තමයි විකට් එක හොඳට ඒ කට්ටිය කොහොමාරි හදලා තිබුණා ඉතින් ඒකෙන් ෆාස් බෝලර්ස්ලා දෙන්නේ තමයි එහේ වැඩිපුරම බෝල් කරේ ඉතින් එතකොට විකට් එකේ වැඩිය බෝල ස්පින් වෙන්නෙත් නැහැ ඉතින් මම ඔළුවේ දාගත්ත මේකේ V එකේම ගැහුවොත් තමයි ලකුණු දෙන්නේ කියලා ඉතින් මම ඒ හින්දා විකට් එක හරහට ගහන්න නැතුව හැමදෙස්සම V එකේම ලකුණු ගහන්න ඔළුවට දාගත්තා. ඒකෙන් තමයි ඉනින් එක ලොකු එකක් ගහන්න මුලින්ම ප්ලෑන් එක දාගත්තේ එතන. රවින්ද කොහමද කෝඩ් එකට යනවා කියලා පර්සනල් ගෝල් එකක් තිබ්බද? කොහමද ඒක ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. තව ගියොත් සීසන් එක පටන් ගනිද්දි නම් මේ 216ක් කියන්නේ රෙකෝඩ් එකක් කඩන එකක් ගැන කිසිම ඔළුවේ කිසිම මේකක් තිබුණ නැහැ. ඒ කියන්නේ මම අහලා තිබුණා ඒ කියන්නේ ඊට කලින් අවුද රමේෂ් ගන්නකොට ඉතින් මම දන්නවනේ රෙකෝඩ් එකක් තියෙනවා කියලා දැන් ඒනකට මගේ ඔළුවේ එහෙම රෙකෝඩ් එකක් ගන්න එහෙම අදහසක් තිබුණ නැහැ මම බැක් කරන්න ගියේ කොහම හරි ඉන්න එක ගහන්න කලින් කියන්න ඕන මම මුල් මැච් පහටම ලකුණු 150 යාලේ කි. ඒ කියන්නේ
දවස ගියාට වසේ පළවෙනි බෝලය මහිත බැට්ටේ මැද වැදුනා හතරක් දවන්න මතක නෑ හරියට කොහරි බැට්ටේ මැද බෝලය වැදුනා ඒකෙන් අවතුම පිලින්නක් ආවා ඊට පස්සේ ඉතින් දිගටම ගහගෙන ගියා කොහම හරි පළවෙනි සෙෂන් එකේ 40 ගානක් ගහලා එළියට ආම චරිස්ටර් කිව්වේ නෝමල් බැට් කරන්න මේ ඕන දේ වෙයි කියලා. ඉතින් මම එච්චර ඒ කවුරු ඒ කියන්නේ නෝමල් බැට් කරන්න කියන එකත් ඕන දේ මොකද්ද කියන මට එච්චර තේරුමක් තිබුණ නෑ හෙල්ලා. බලද්දි කොහම හරි හවසෙදි ඉතින් මේ රෙකෝඩ් එකට මම ගියා කොහම හරි කොහමද T1යි තව පැය භාගකින් වගේ 216 ගැහුවා. ගහනකොට ඉතින් රටින් දාලා ගොඩක් ඒ වෙලාවේ ගොඩක් දේවල් වුණා ග්‍රවුන්ඩ් එක ඇතුලේ මාර සතුටක් මේ වෙලාවේ මේ රෙකෝඩ් එක රෙකෝඩ් එක ගැන හිතුවේ නෑ මුලින් ඇතුලට යද්දි. ඒ රෙකෝඩ් එක මගේ වුණාට පස්සේ ඉතින් මට හිතා ගන්න බැරි මොන දෙයක් වුණා නේ කියලා. මට පොඩි දෙයක් දැනගන්න ආසයි. මොකද කොහොමද කියන්නේ ෆ්‍රාන්ස් 200ක් දැන් රමේෂ්ට 206 දි මොනවද හිතුවේ? 206 දි හරි ලකුණ ගහන්න කලින් මොනවද හිතුවේ? බැට් එක අරන් ස්ට්‍රයිකර් එන්න ගින් මොනවද හිතුවේ? දැන් රෙකෝඩ් එක එතකොට දන්නවද රෙකෝඩ් එක තියෙනවා කියලා 207ද? ඔව් එතකොට දන්නවා. ඔව් එතකොට දන්නවා රෙකෝඩ් එකක් තියෙනවා කියලා. ඉතින් 206 ගහද්දි ඉතින් එහෙම ලොකු මේකක් තිබුණ නැහැ. අන්තිම ලකුණත් මේක ඉවර වෙන නොට් අවුට් ඉනින් එකකින් ඉවර කරගන්න තමයි අවශ්‍යතාවය තිබුණේ. ඒක මැච් එකේ අපිට එදා දවසේ අපි අවුට් රයිඩ් එකක් ගහන්න තමයි ප්ලෑන් කරලා හිටියේ. ඉතින් අපි ඒ මැච් එකේ 378යි විකට් 7යි ඒ වෙනකොට ෆස්ට් ඉනිස් දිනලා එතකොට ෆස්ට් ඉනිස් දිනලා ඉතින් ඒ ලකුණ ගැහුවට පස්සේ ඇත්තටම සතුටක් ආවා මට රෙකෝඩ් එක හම්බෙච්ච එක නะ. එතකන් normally බැටින් continue කරන් තමයි ගියේ. රමින්ද මොකද හිතුන් ඒ වෙලාවේ non striker end එකේ? ඒ වෙලාවේ කියන්නේ ලහිරු දිල්ෂාන් non striker end එකේ හිටියේ. මොනවද හිතුනේ? ඔව් මම මතකෙදී ලහිරු වල්ලි ඇවිල්ලා දුවා මේ සිංගල් එකක් ගහන්න මේ මගේ ඔළුවේ වැඩ කරේ තනල ගහන්න ගියේ. මම ඉතින් ඊළඟ බෝලේ කියන්නේ මාව ට්‍රස් කළා මම තනල ගැහුවා. බෝලේ ඔළුවට ටින් ගැහුවේ. වන් බවුන්ස් හරි කොහම හරි හතරක් ගියේ. හතරක් ගිහලා තමයි රෙකෝඩ් එක ගත්තේ. ඒ වෙලාවේ. බය නැතුව ඉතින් මේ ඒ කියන්නේ මාව ට්‍රස් කළා මම ඉස්සේ ගන්න ගැහුවා. ගහපු නිසා රෙකෝඩ් එක ආවා. නැත්තම් සිංගල් එකක් දාන්න හිතන් කියලා වෙනසක් වෙන්න කියලා තිබුණා. රමේෂ් මං හිතන්නේ ලසිත සාලුක මං හිතන්නේ ශාන්ත සර්විස් විද්‍යාලයේ හිටපු දක්ෂ පුහුණුකරුවෙක් වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ කෝච් එතකොට නිශාන් ජානකෝම සාරුගේ ලංකාවේ බිහිවෙච්ච දක්ෂතම ක්‍රීඩකේ උන් දෙක දෙනාගේ ගුරුකරුකම් යටතේ ඔබ ලකුණු 212 ගන්නේ මොකද එතනින් පස්සේ ටීම් එක මොනවද කිව්වේ ඒ ඉන්නේ කියලා නොට් අවුට් එළියට ආවා टारगेट අරගෙන යන්න කියලා. ඉතින් ටීම් එකේ කැප්ටන් ප්ලේයර්ස්ලා කෝච් ඔක්කොමලාටම ඒ කට්ටිය හැමෝම හැපි වුණා එදා දවසේ වෙච්ච විදියට. අපි එදා අවුට් රයිඩ් එකක් ගහලා තිබුණා. ඉතින්
එහෙම තමයි උනේ ඒක. කොහොමද කොහොමද එදා අවසන් සැමරුම කොහොමද මොනවද ඕල් බොයිස්ලා කෝච් ටීම් එක මොනවද කොහොමද කිව්වේ මම 216 දී අවුට් වුණා මොනවද එතනින් පස්සේ පොඩක් අපි දැන් ආසයි මම දැන් මේක බලන අය කැමති වෙයි ඔයාලට මොකද්ද එතනින් එහා පැත්තට උනේ කියන එක දැනගන්න ආයි 216ක් ගහලා ඉතින් ඒ විදිහට දෙවනි පාරක් ගහන්න කිලි ස්ටම්ප් වුණා එතනින් අවුට් වුණා ඊට පස්සේ එළියට එනකොට ගොඩක් කෝල් බොයිස් ලැවිලි කියා එතකොට අපේ ගෙදර අයට කෝල් කරලා කියලා තිබුණා මේ සර් ඊට පස්සේ ගෙදර අයත් ඇවිල්ලා තිබුණා තව ටීම් එක කේක් ගෙනල්ලා තිබුණා එන්න ගොඩක් දේවල් කරලා තිබුණේ වෙලාවේ ඊට පස්සේ හවස කොමාරි අපි ටීම් එක ඩික්ලෙයාර් කරලා ෆීල්ඩ් එකට ගිහිල්ලා ආවට පස්සේ තමයි අපි ඔක්කොම මේ සම්බරන්න පටන් ගත්තේ කියන්නේ කේක් එකක් කපලා කේක් කවුවා ඊට පස්සේ ගොඩක් කෝල් බොයිස් ඇවිල්ලා මට විශ් කරා මේ සමහර අය ගොඩක් ඒ කියන්නේ ගොඩක් හැංගීම් බර වුණා මාර විදියට එයාලට සතුට ඒ කියන්නේ කොඩක් ස්කෝල්ඩ් ආවේ ස්කෝලේට තියෙන අභිමාන ගැන ගොඩක් සතුට වුණා එයාලා මට ඒක තාම මතකයි ගොඩක් අය මට මුදල් පරිත්‍යාග කරලා කියන්නේ මම වෙලා දෙන්න දෙයක් නැහැ පුතා ඔයා මේක තියාගන්න මේකින් ඔයාට ක්‍රිකට් වල මොන හරි ගන්න එහෙම ගොඩක් අය දුන්නා ඊට පස්සේ ඒ මැච් එක පළවෙනි දවසේ වෙලා හවස ෆෝන් එක ගන්නකොට කෝල්ස් තිබුණා ගොඩක් කෝල්ස් තිබුණා මා දන්නේ නැති නම්බර් ගොඩක් තිබුණා ඊට පස්සේ මම හැමෝටම ඒ දන්න කෝල් වලට කෝල් බැක් කරාම මම ලබන් දෙයිලා ඊට පස්සේ ඉස්සෙල්ලා මේ ගොඩක් දේවල් කිව්වා මේ ඉදිරියට යන්න කොහොම හරි ලංකාවට ශ්‍රී ලංකාවට බලන්න ඒ වගේ දේවල් කිව්වා ඊට පස්සේ තව මේ අපේ මතක් කරන්න ඕන මේ වෙලාවේ අපේ කවුද මේ අශාන් ලකින්ට ඕන සිංහයි එයා ආමියකේ ඉන්නකොට මේ එදා රෑම මට කෝල් එකක් කරා මල්ලි මෙයායි 200 ගැහුවනේ රෙකෝඩ් එක කිව්වනේ මල්ලි මද්දා මට දෙන්න තියෙන මට බැඩ් එකක් තියෙන මන්ට බැක් එකක් ඔයාලට දෙන්නම් මං එවාඩ වෙනවා එහෙමයි කියලා මේ වගේ දේවල් ගොඩක් තිබුණා මාර සතුටු ඉතින් ඒ කියන්නේ ඕල් බොයිස්ලා ඒ විදිහට හැපි වුණා කියන්නේ මගේ පර්සනල් ගෝල් එක මේ ඒක මගේ මට පර්සනල් රෙකෝඩ් එකක් වුණාද එයාලා හැපි වෙච්ච එක ගැන මට ඊට වඩා සතුටුයි කියන්නේ එයාලා එයාලගේ ස්කෝල්ට නේදී ලැබුණේ ඒ නිසා මාර සතුටුයි ප්‍රමින්ද මොක දැන් වර්තමානයේ ක්‍රීඩා කරන අපි ස්කෝලෙන් එළියට යන දැන් දැන් වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයේ මොකද්ද ඊට පස්සේ ඒ ගැන කතා කර එහෙම දෙන්නේ කවුරු හරි කමන්නේ රමින්ද කියන අහමුකෝ වර්තමානයේ මොකද්ද ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයේ බලමු පෙළ මම දැන් ආයි ස්කෝලෙන් අවුට් වෙච්ච දවසේ ඉඳලා ශ්‍රී ලංකාවේ වියාසි කණ්ඩායමට දැන් අවුරුදු 4ක් ශ්‍රී ලංකාවේ වියාසි කණ්ඩායමට උන්ට යනවා ඉතින් වියාසි හරි හොඳ ප්ලේස් එකක් ඉන්නවා කෝච් කෝචස් ලොන්දයි ඉතින් වියාසි එකේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරමින් යනවා තාම රමේෂ් වර්තමානයේ දැනට ශ්‍රී ලංකා වර අධිකාරිය කණ්ඩායම තමයි නියෝජනය කරන්නේ. ටීම් එක අපේ හොඳ ටීම් එකක් ශ්‍රී ලංකාව වෙනුවෙන් අපි කට්ටියත් එක්ක ටීම් එක ට්‍රස්ට් කරගෙන ඉස්සරහට වැඩ කරගෙන යන තමයි ඉතින් ඉන්නේ. මම දෙදෙනාම ලංකාවේ පිටතත් ක්‍රීඩා කළ තියෙනවා මම හිතන්නේ රමේෂ් ඕස්ට්‍රේලියාවේ තරගාවලියකට සහභාගී වුණා. ඒ සීසන් ගැන කතා කරද්දී ලංකාවෙන් එළියේ කොහොමද ක්‍රිකට් එකත් එක්ක ලංකාවේ ක්‍රිකට් එකත් එක්ක පොඩ සංසන්දනය කරලා කතා කරත් එහෙම ඊට කලින් අවස්ථාවක් හම්බුණා under 19 ඉවර වෙද්දිම මැලේසියා ටුවර් එකක් යන්න ඒ ටුවර් එක ගිහිල්ලා ඒක ටිකක් හොඳට කරන්න අවස්ථාවක් හම්බුණා ඉතින් ලංකාවේ කියන්නේ සේම් කියන්නේ සමාන ඒක වෙනසක් නැහැ ඔක්කොමලා ක්‍රිකට් එක එකම ලෙවල් එකේ අපි ඒ ඒ ඒ සමකාලීනව ගහද්දි ඉතින් ඕස්ට්‍රේලියාවේ
එහෙම තමයි වෙදේ එක පොඩ්ඩක් වෙනස් ලංකාවට වැඩි. ඉතින් එහෙදි අම්බුනේ ටර්ෆ් ක්‍රිකට් එකකුයි ඇස්ට්‍රෝ ක්‍රිකට් එකකුයි කවල මෙස්සෙල්ලම් කරන්න. ඉතින් එදි එද්දි රන්ස් වලින් ටීම් ලීග් එකේ දෙකට හිටියේ. එහෙම තමයි. ඉතින් වෙනසක් කියන්නේ ලංකාවත් එක්ක බලද්දී වෙදේක තමයි සම්පූර්ණයෙන්ම වෙනස්. සතුටු ඉතින් එළියට ගිහිල්ලා ලංකාවට ලංකාවෙන් එළියට ගිහිල්ලා ඒ අත්දැකීම විඳ ගන්න ලැබිච්ච එක ගැන ලොකු සතුටක් තියෙනවා. දැන් රමේෂ් ඒ සීසන් එක සීසන් එකෙන් පස්සේ ලංකාවේ පැවැත්විච්ච පළමු පෙර තරගාවලි මම හිතන්නේ අතිසාර්ථකව ඉවර කරන්න පුළුවන් වුණා මම හිතන්නේ රමේෂ්ට. ඒ ඒ තරඟ වාරේ මම හිතන්නේ ලකුණු 750කට ආසන්න සංඛ්‍යාවක් අරගෙන කොහොමද ඒ ඒ අත්දැකීම් ගැන පොඩ්ඩක් කතා කරමු. ඔස්ට්‍රේලියා යද්දිම මේ ක්ලබ් එකේ කෝච් කතා කරලකෝ යන්න එපා කියලා. ඒත් ඉතින් ඔළුවේ දාන් හිටියා ගිහිල්ලා කියන්නේ යනවා ගිහිල්ලා මොකද වෙන්නේ කියලා ඒකත් පොඩ්ඩක් බලන්න ඕන කියලා හිතුවා. ඉතින් ගිහිල්ලා ඉවර වෙලා මාස 3ක් වගේ තමයි එහෙ හිටියේ. ඊට පස්සේ මෙහෙ ලංකාවේ කොමරේ දවස්වල මෙහෙට වහිනවා. ඒකත් එක්ක සීසන් එක ලංකාවේ පහු වුණා. ජනවාරි මාසෙ වෙනකම්ම සීසන් එක ලංකාව වැඩිච්ච හින්දා අපි ගිහිල්ලා මෙහෙට එන්නයි තීරණය කරලා ක්ලබ් එකත් එක්ක කතා කරලා ඊට පස්සේ ජනවාරි 8 වෙනිදා يعني 2022 ජනවාරි 8 වෙනිදා අයිම ලංකාවට ඇවිල්ලා මෙහෙ ටෙස්ට් 3 day match එක ගහන්න ක්ලබ් එකට ආයෙම ජොයින් වුණා. ජොයින් වෙලා එහෙ තිබ්බ එක්ස්පීරියන්ස් එකක් තිබුණා. ඒකත් එක්ක මෙහෙ ඇවිල්ලා හොඳට කරලා පණේ එක දිගට පණේව හතරක් ගහලා කොමරි මැච් හතක් ඉවරෙද්දි නම්බර් 5 ස්ථානයේ බැට්ස්මන් ලගින් නවත්වෙන්න chance එකක් හම්බුන ලංකාවට. රමින්ද කොහොමද ඉංග්ලන්ඩ් ලකුණු රමින්ද කොහොමද ඉංග්ලන්ඩ් වලින් ගත්තෝ ඒ සීසන් එක ගිය වසරේ මං ඉදරේ ක්‍රීඩා කරේ ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා පොඩක් කතා කරමු. රමිත ඇහෙනවද? මම එංගලන්තේ ගියේ 2019. ඒ කියන්නේ 2018 19 ප්‍රීමියර් ලීග් එකේ ගිහලා තමයි 2019 මම ගියේ. ඇත්තටම ඉතින් ලංකාවට වඩා ගොඩක් වෙනස්. එයාට ගියාම ඒ කියන්නේ ක්‍රිකට් එක වුණත් වෙදේක ඉඳලා වෙනස්. ඒ කියන්නේ ගහන වෙලාවෙ ඉඳලා මැච් එක වෙනස්. පටන් ගන්න දවල් එකට එතකොට වෙදේට ගොඩක් සීතලයි, ගොඩක් වෙලාවට සීතලයි. එතකොට බෝලේ ගොඩක් ස්විං වෙනවා. එතකොට ඒ ටීම් වල දැන් අපි ගියාම අපි තමයි අපෙන් මැච් දිනන්න තමයි එයාලා බලන්නේ. එතකොට අපි වගකීමක් කරන් බැට් කරොත් තමයි එයාලා මැච් දිනන්නේ. එතකොට ඒව ගැන ඉගෙන ගන්න ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. ඒ කියන්නේ දැන් එහෙම යන්නේක මෙහෙ වුණත් ලංකාවේ වුණත් ඇවිල්ලා ශ්‍රී ලංකාවෙන් හරි ලේසි. ඒ කියන්නේ ඒවට ගිහිල්ලා අපි රෙස්පොන්සිබිලිටි එක කරගෙන ගහනකොට ඒකම මෙහෙ ඇවිල්ලා කරන්න ඉගෙන ගන්නවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සේ ගිහිල්ලා කරන්න ඕන දේ මෙහෙ කරනවා කියන්නේ එතකොට දෙපැත්තෙම අපිට ලකුණු ලබා ගන්න හරි ලේසි කියන්නේ. එතකොට මේ ඒක හරි ගොඩක් හොඳ වැදගත් ඔපචුනිටි එකක් කියලා තමයි මම නම් හිතන්නේ. ඉංගලන්ත ගිහලා ක්‍රිකට් ගහන්නේ ඒ කියන්නේ ගොඩක් හොඳයි. එහෙම මේ ගිහිල්ලා ගහපු එක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා මට නම්. රවින්ද කාගේ බලාපොරොත්තු ජාතික කණ්ඩායම නියෝජනය කළේ? මම හිතන්නේ ඒක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන ගමනක්. එන්න ගෙම්ම අහන්නේ ළඟම තියෙන ගෝල් එක මොකද්ද? දැන් ජාතික කණ්ඩායම නියෝජනය කරන එක තමයි ක්‍රිකට් ගහන හැම ක්‍රීඩකෙන් බලාපොරොත්තු. දෙදෙනාගෙන් අහන්නේ මොකද්ද ළඟම ඉස්සෙල්ලම ඔයාලා ඒ කියන්නේ සූදානම් වෙන්නේ මොන කණ්ඩායමට ඇතුල් වෙන්නද? ඊට පස්සේ එහෙම මොකක්ද ප්ලෑන් එකක් තියෙනවද? ජාතික කණ්ඩායම නියෝජනය කරන මොකද්ද තියෙන ප්ලෑන් එක? දෙදෙනාම දක්ෂ ප්‍රතිකරුවන් දෙදෙනෙක් මම දැකපු. රමේෂ් මොකද්ද පළවෙනියටම මොකද SLPL එක ගහලා එතෙන් SLPL එකට සිලෙක්ට් වෙනවද? නැත්නම් 3 day එකේ perform කරලා ඉවර වෙලා
ශ්‍රී ලංකාවේ එක ඩෙවලොප්මන්ට් එකක් ගහලා එහෙම බලාපොරොත්තුවක් තියෙන්නේ මොකද රමේෂ් කොහොමද බලාපොරොත්තු නෑ මුලින්ම තියෙන්නේ දැන් දැනට ක්ලබ් එකේ සෙල්ලංගන ක්ලබ් එකේ මුලින්ම අපි එතෙන්ට යන්න කලින් ක්ලබ් එකේ ඉස්සෙල්ලා මුලින්ම පර්ෆෝම් කරන්න ඕන අපි හැමතිස්සෙම අපි ලකුණු ගහලා අපි පෙන්වන්න ඕන අපි හොඳයි කියන එක ඉතින් හැමතිස්සෙම බලන්නේ බැට් කරන්න ගියාම මැච් එක දිනින එක තමයි බස් ඉතින් හැමතිස්සෙම බැට්ස්මන් කෙනෙක් විදියට මම කල්පනා කරන්නේ මම කොහොමද ලකුණු රැස් කරගන්නේ මගේ හොඳ තැන් මොනවද මම පොතෙන්ටද ගහන්නේ ඒ දේවල් තමයි මුලින්ම වැඩිපුරම බලන්නේ ඉතින් හැමතිස්සෙම බලන්නේ දැන් එන අවුරුද්දේ chance එකක් හම්බුනොත් මුලින්ම plan එක තියෙන්නේ first class එකේ මුලින්ම 1000ක් ගහන්න ඕන අපිට කතා කරන්න අපි හොඳයි කියලා පෙන්වන්න අපි ලකුණු ගහලා පෙන්වන්න ඕන ඉතින් ඒ හින්දා ඔළු විදාන් ඉන්නේ ඉස්සරහට club එකේ මුලින්ම perform කරන්න ඊට පස්සේ එතනින් පස්සේ තමයි ඊළඟ step එක බලන්න ඕන රමින්ද මොකද හිතෙන්නේ रवींद्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 रवींद
रमेश गोल अभी मेधास्तल प्राक्टिकल तरंगावली सार्थक नियोजन क्रीडकिस वर्तमान मगिधन क्रीडागर पास पल मुखा नियोजन मुखद मुखद वर्तमान क्रीडकींट पास सहोद महिला रमेश की मल्ली शांत विश्वविद्यालय नायक दक्ष क्रीडक मुखद मुखद की
වර්තමානයේ මාතර පාසල් ක්‍රීඩකින්ද මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ ක්‍රිකට් එක හරියට කරන්න ඕන. ඒ කියන්නේ ඒ වෙනුවෙන්ම කැප වෙලා ඒක ફોකස් කරලා මුලින්දලම ඒකට අවධානය යොමු කරලා හරියට ක්‍රිකට් එක කරොත් තමා හරි ගමනක් තියෙන්නේ. ඉතින් ඒ වගේම තමා දැන් ওই සීසන් එක ස්කූල් සීසන් එක යන කාලේ ඕ ලෙවල් ඒ ලෙවල් දෙකකුත් එනවා. ඒ දේවලුත් හරියට බැලන්ස් කරගෙන ඒ දේවලුත් ගොඩ දාගෙන යන්න පුළුවන් නම් තමා ජීවිතේ සක්සස් කරගන්න පුළුවන් වෙන්නේ මම හිතන විදිහට. ඉතින් මල්ලිලාට කියන්න තියෙන්නේ මේ දෙපැත්තම බැලන්ස් කරගෙන ක්‍රිකට් එකටත් ફોකස් එක වැඩිපුර දීලා ඉගෙන ගන්න පැත්තත් ඒ විදිහටම පොඩ්ඩක් ફોකස් කරගෙන දෙකම බැලන්ස් කරගෙන යන්න කියලා තමයි කියන්නේ. රමින්ද මොකද කියන්න තියෙන්නේ ඔයාලගේ ක්‍රීඩකින්ට සහෝදර ක්‍රීඩකින්ට පාසලේ? ඔය මගක් කියන්න තියෙන්නේ මේ දැන් අපි ක්‍රිකට් ගහනවා නම් එක්කෝ ක්‍රිකට් හරියට ගහන්න ඕන. නැතුව දෙපැත්තට ක්‍රිකට් ගහලා තේරුමක් නැහැ. මොකද ක්‍රිකට් කියන ක්‍රීඩාවට මහන්සි වෙනොත් තමයි අපිට ඒකේ ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් එක හරියට කරලා එන මැච් එකේ හරියට ලකුණු ගහලා ඉන්න. ඉවසගෙන ඉන්න හදිස්සියක් හදිස්සි වෙන්න එපා කිසිම දෙයකට. හදිස්සි වුණොතින් වැරදෙන වාර ගොඩක් වැඩි, වැරදිනවා වැඩි. ඒක නිසා ගහන ක්‍රිකට් එක හරියට ගහලා තමන්ගේ වෙලා වෙනකන් තමන්ගේ නම මේ උඩින් ලකුණු තියාගන්න ඇති වෙන්නේ. එතකොට කාටවත් කවුරුත් වචනයක්වත් කියන්නේ නැහැ. එතකොට සේව අනිවාර්යෙන් ඕන දැන්ට දාන්න වෙනවා. පර්ෆෝමන්ස් අනුව ෆෝම් කරන එකේ දාන්න වෙනවා අනිවාර්යෙන්. ඒ නිසා අනිවාර්යෙන් කරන්න ඕන කරන ප්‍රැක්ටිස් එක හරියට කරලා හම්බෙන මැච් එකේ හරියට ලකුණු ගහලා ඉන්න ඕනේ. එතකොට ජීවිතේ පැත්තෙන් ගත්තොත් ඉතින් අර කමිස්ටු වගේ මේ ටිකට් ගහන ගමන් ඉගෙන ගන්නත් ඕනේ. ඉතින් ඒක දෙක බැලන්ස් කර ගන්න ඕනේ. ඒක හරි ඒ දෙක බැලන්ස් කරගෙන කරනවා නම් තමයි ගොඩක් වටින්නේ. මොකද ජීවිතෙන් එළියට යනකොට පොඩ්ඩක් අමාරුයි යදී. හරි මම හිතන්නේ මාත් හිතන්නේ එහෙම තමයි වෙන්න ඕනේ. කියන්නේ මේ ක්‍රිකට් දෙක බැලන්ස් කරගන්න. බොහොමත්ම ස්තුතියි පළවෙනි වතාවට මම දැන් දෙන්නම පළවෙනි වතාවට සහභාගී වුණේ මේ වැඩසටහනකට. බොහොමත්ම ස්තුතියි මේ පළවෙනි වැඩසටහනේ මාතර ක්‍රිකට් වංශ කතාවේ උයන්වත්ත ක්‍රීඩාපිටියේ වැඩි බල ලකුණු ලාභින් දෙන්න විදියට මේ වැඩසටහනේ පළමු වෙනි සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන දෙන්නට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ දෙදෙනාටම ඇති තමන්ගේ ජීවිතේ ස්තුති කරන්න ඕන අය දෙන්නටම අවස්ථාවක් ලබා දෙනවා වැඩසටහන අවසන් කරන්න කලින් ඒ අවස්ථාව ගන්න කියන එක. මම හිතන්නේ රමේෂ් ඉස්සෙල්ලම ගන්න අවස්ථාව ඊට පස්සේ රමින්ද ගන්න ස්තුති කරන්න ඉන්න අයට ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්න. මුලින්ම ස්තුති කරන්න ඕන දෙමව්පියන්ට, අම්මට, තාත්තට සහ පවුලේ සියලු දෙනාටම මේක මම අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. ඒ වගේම මගේ මුල් ගුරුවරයා ප්‍රියන්ත අබේසේකර සර්, ප්‍රියන්ත අබේසේකරට තමා මා මේ තත්ත්වෙන පළවෙනි අඩිතාලම දාලා දුන්නේ. ඊට පස්සේ ප්‍රියන්ත අබේසේකර සර් වගේමයි තනු සර් දෙන්නම ඇසිස්ටන්ට් කෝච් ඉතිගේ අන්ඩර් 13 කරද්දි. ඊට පස්සේ හම්බුනේ පීවි බුද්ධික සර්. බුද්ධික සර්වත් මේ අවස්ථාවක් කරගන්නවා මතක් කරන්න. ඒවා ඊට පස්සේ ඉතියේ ප්‍රදීප් සර්, ප්‍රදීප් ප්‍රශාන්ත සර්. ප්‍රදීප් සර්ගෙනු ගොඩක් දේවල් හම්බුණා. සම්බන්ධව ගොඩක් දැනුම ගොඩක් දේවල් හම්බුණා. ප්‍රදීප් සර්ුත් මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. ඊට පස්සේ සුවඳරස් සර්ටත් කොමසාව සර්ටත් දෙන්නටම ස්තුතිවන්ත. මේතාක් දුර යන්න අන්තිම අවුරුදු දෙකේ පාර හදල දුන්නට එමයි මේ ලයින් එක කරන් දීලා අවස්ථාව ලබා දුන්න දිනුජය ඔයාටත් බොහොමත්ම ස්තුතියි. Thank you. රමින්ද
මට මුලින්ම ස්තුති කරන්නේ ගෙදර අම්මටයි තාත්තටයි මේ දුන්නාට මට ගොඩක් උදව් කරන්නේ ඊට පස්සේ ඉන්නේ ඉස්කෝලේ පළවෙනි කෝච් අරිත් පල්ලියේ ඉත පළවෙනි කෝච් ආදා පළවෙනි කෝච් මල්ලියනගේ සර් එයාට ස්තුති අන්ත වෙන අතර ඊට පස්සේ ඉස්කෝලේ මට කෝච් කරේ අන්ඩර් 17 එකේ ඉඳන් 19 එක වෙනකන් අරිත් පල්ලියේ සර් තෝර ඇසිස්ටන්ට් කෝච් දෙන්නේ දෙහිතියේ දෙමලිවා මතින් අයයි ජෙනසේ සංකල්පය ඒ දෙන්න තමයි ඉන්නේ ඊට පස්සේ එතනින් එහාට ගත්තොතින් මාව කොනකට එක්කන් ගිය ඉන්දික සර්ටත් ඉන්දික දි චේරන් සර්ටත් මම ගොඩක් ස්තුතිය වන්දනා මොකද එයා තමයි මාව කොළඹට එන්න කියලා මාවට දිගාසියේ පීඩා කරන්න කියාගත්ත පීඩා කරන්න ස්ථානයක් කරන් දුන්නේ ඒත් එතකොට අපේ මගේ පවුලේ අපේ මාමට තාත්තගේ මල්ලිට ගොඩක් ස්තුතිය වන්දනා මොකද එයා තමයි මාව ක්‍රිකට් ගහන්න මුලින්ම මේ ධාන්‍ය අකඩමියක් හොයලා දුන්නේ එයාගේ යාළුවෙක් කියලා යාළුවා ගේ නම මට හරියට මතකයි වෙලාවේ එනවාට එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම කාගේ හරි නමක් කියන්න බැරනම් සමාවෙන්නත් කියලා කියනවා මොකද මේ හරි මතක නැහැ ගොඩක් අය උදව් කරා වචනයෙන් හරි උදව් කරු හැමෝටම ගොඩක් ස්තුති කියනවා කියන්නේ හරි බොහොමත්ම ස්තුතියි දෙන්නට දෙදිනාටම මාතර ක්‍රිකට් වංශ කතාවේ මාතර ගන්නවත් ක්‍රීඩා පිටි වැඩිම ලකුණු ලාභී දෙදෙනා වාසල් ක්‍රිකට් ට්‍රීටකින් දෙදෙනේ ඒ වගේම ශාන්ත තෝමස් ශාන්ත සර්විස් දෙවිදුහල් නියෝජනය කරපු ට්‍රීටකින් දෙදෙනේ කත් දිනේදී මේ වැඩසටහන සඳහා එකතු වුණේ බොහොමත්ම ස්තුතියි ඔබ දෙබලට දෙදෙනාගේම ඉදිරි කටයුතු සාර්ථක වෙලා මාතරට ටෙස් කැප් එක ඉක්මනටම අරගෙන දෙන්නටම ඒක ලබාගෙන එකම මම පළවෙනිට අහපු ප්‍රශ්නේ මතක නම් දෙදෙනාම එකම කණ්ඩායම නියෝජනය කළ දිනේ මම ප්‍රාර්ථනා කරනවා ජාතික කණ්ඩායමේදී දෙදෙනාට එකට ක්‍රීඩා කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි මේ වැඩසටහන අවසන් කරන බොහොමත්ම ස්තුතියි දෙන්නටම